ඉතින් ඔයාලට මන්ට අද හිතුනා ෂෝටි බ්ලොග් එකක් කරන්න මොකද හුඟ කාලෙකින් කරන්නේ නැති නිසා ඉතින් එහෙම ස්පෙෂල් මොකුත් කරන්න හැ ඉතින් මම අද තනියෙන් ඉන්නේ ගෙදර ඉතින් මුලම මොකද කරන්නේ කියලා හයි නම් වෙලාව 2:48 ඉතින් මට මේක ඕඩර් එක දැම්ම පස්සේ මම හිතුවා මොකක් හරි බ්ලොග් එකක් කරන්න හොඳයි කියලා මේ මනාද මං ඕඩර් එකක් දැම්මා KFC එකේ මේක දිනනවා මට හිතුවා මම ඕඩර් කරේ මොනවද කියලා මේ මොකක් හරි චිකන් පීස් දෙකක් ඒකයි ඉතින් එයාලගේ ෆේමස් ස්පයිසි රයිස් එක දැම්මා ඒක දිනනවා ඉතින් තව මොකද මේ තියෙන්නේ යාලගේ ස්පයිසි රයිස් එක තඩි චිකන් කෑල්ලක් තියෙනවා මැදෙන් ඔයාලා මේක කාලදී කලින් මං ඉතින් අර වෙනම ගත්ත චිකන් පීස් දෙකත් මේකට දාගත්තා ඒක එච්චර ලොකුත් නෑනේ මගේ ඇඟිල්ලක් සයිස් කමන්නේ කොහොම හරි ඉතින් ලොකු චිකන් කෑල්ලක් තියෙනවනේ හින්දා නැහැ ඉතින් ඔකත්දාගෙන මං කැමදීම කාටුන් එක කුද්දාගෙන කන්න තමයි යන්න මං මාර කැමති මේ වගේ මේ තනියම ටයිම් එක ස්පෙන්් කරන්න මොකද මේ වගේ චාන්ස් ලේසියෙන් හම්බෙන්නේ නැහැ ඉතින් මේ හමුුණාම උපරින් ප්‍රයෝජනේ ගන්න ඕනේ ඉතින් ඒකයි මම මේ වගේ බ්ලොග් එකකුත් කරන්න හිත මුද කාලෙකින් මට මේ වගේ චාන්ස් එකක් හම්බුනේ නිසා ඉතින් මට අනේ මන්දමන ෆ්‍රී ටයිම් එකක් හම්බුනාම විශේෂයෙන් මං තනියෙන් ඉද්දී වැඩි හරියක් මං කරන්නේ ඉතින් එක්කෝ කනවා විශේෂයෙන් කනවා නැත්නම් මොන හරි මූවී එකක් බලනවා නැත්නම් කාටුන් එකක් මොකක් හරි බලනවා මට හිතුණා මොන හරි එළියට ගිහිල්ලත් කනවද කියලා ඒත් අද අපේ කට්ටිය හවසට එනවා අපි දෙයක් ප්ලෑන් කරලා තියෙන කරන්න ඒකයි අනික ගෙදර ඉඳන් මේ වගේ ටයිම් එක ස්පෙන්ඩ් කරන එක ඊට වඩා ෂෝක් මටනම් මොකද මේ අපිට ඕනේ දෙයක් නෙවෙන්නේ ඉතින් මං කාලා තියලා දැන් ඔන්න අයිස්ක්‍රීම් එකකුත් කාලා ඊට පස්සේ මට පොඩි වැඩවගයක් තිබ්බා ඒ ටික ඉවර කරලා දැන් මට ලෑස්ති වෙන්න ඕනේ අපේ කට්ටිය එක්ක අපි ප්ලෑන් කරපු දේ කරන්න යන්න ඉතින් බලන් ඉන්න අපි කොහෙද යන්න යන්නේ කියලා අපි තැනට ආවා ඉතින් ඔයාලට පුළුවන් ද කොහෙද ඉන්නේ කියලා ගෙස් කරන්න අපි අද ඇවිල්ලා ඉන්නේ අලුත්ම ෆිල්ම් හෝල් එකට නීගොම්මේ තියෙන ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා ඉතින් මේ තියෙන අලගේ කවුන්ට එක අපි මෙතනින් තමයි ටිකට්ස් ගත්තේ ඔයාලට නැත්තම් කලින් බුක් කරලා එන්නත් පුළුවන් ඊට පස්සේ අපි මෙතනින් පොප්කෝන් උතාරගෙන අපි සීට් එක එතන මොනිටර් එකෙන් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් කැමති සීට් එක ඊට පස්සේ අපි ගියා තුට ඉතින් අපි අද බලන්න ආවේ කුන්ෆු පැන්ඩ 4 අලුත්ම මූවී එක මං කුන්ෆු පැන්ඩ බලන්න මාර ආසයි ඉතින් අලුත්ම මේ මූවි තියටර් එකේ මෙහෙම බලන්න හම්බෙන එක ඇත්තටම ලොකු දෙයක් දන්නෙම නැතු ඔන්න ඉන්ටර්මිෂන් එකක් ආවා ඔයාලට කලින් මට හෝල් එක ඇතුලේ පෙන්වන්න හම්බුනේ නැනේ මේ තියෙන්නේ හෝල් එක ඇතුලේ ඉතින් මේකේ සීට් 200 ගානක් විතර තියෙනවා සවුන්ඩ් සිස්ටම් එක සුපිරි ඒ වගේම ස්ක්‍රීන් එක අනික මේක ඒසි කරලා තියෙන ෆුල් ඒසි කරලා තියෙන ඉතින් මීගමුවේ ගොඩක් අය දැනටත් මේකට ඇවිල්ලා ඇති
ඇරිලනත්තං අනිවාර ඇල මේ එක්ස්පිරියන්ස එක අරම් බලන්න මේගමුවනම අනිත්තා තනිවාරගන්න මොකද අපි කලින් අපිට මේ වගේ මූවිතියට එකක් තිබ්බෙ නැහැ. අපි වුනත් මූවිය එකක් බලන්න ඕනුනුත් ඉතින් ජායල්ට යන්න වෙනවා. මොකද ගොඩක් වෙලට යන්නේ ජායල කේසෝන් එකට. කේසෝන් එකේ විස්ටා ලයිට් සිනමා එකට තමයි යන්නේ. ඉතින් දැන් ඒකත් නැහැ. ඉතින් මේ වගේ අලුතෙන් මේ වගේ එකක් මේගමුවට දැම්ම එක ඇත්තටම සතුටුයි. ඉතින් අපිට ඕන එක ගිහින් අලුත් මූවි එකක් ආපු ගමන් ගිහින් බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයාලත් ඇවිල්ලා බලන්න. සුපිරි අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඉතින් මේක තියන්නේ නිගම්බෝ ආපිකෝ එක ඉස්සරහා කලින් ඇන්ඩ්‍රූ සිනමා එක තිබ්බ තැන. මේක නම ඇක්වා ලයිට් 3D සිනමා හෝල් එක. අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. තිවරුණා දැන් අපි ගෙදර යන්න යන්නේ. ඉතින් දින්දි වාට කුංකු පැන්ඩ ගැන මොකද හිතන්නේ? එයා කුංකු පැන්ඩ 1-2-3 බලලා නැහැ. ඒ හින්දා එයාට තේරෙන්නේ නැහැලු. සයු කොහොමද කුංකු පැන්ඩ? එහෙනම් මං ගිහින් යන්නම් ළමයි. ඔයාලා අනිවාර්යෙන් subscribe කරන්න තියා. subscribe කර තියාගන්න. ඒ වගේම මෙතනට ඇවිත් අනිවාර්යෙන් film එක බලලා යන්න. එහෙනම් කවි දෙකකින් හමු. bye.